ඉතින් ගොඩක් අය අකමැතිම සතෙක් තමයි මගේ යාළුවේ. ඉතින් මොකද මං ඕන තැනක මේගොල්ලෝ ඉන්නවා නම් ඒ කෑම මෙහෙම අමුවෙන් උනත් කනවා බය නැතුව. මොකද මං දන්නවා වසවිස නැහැ කියලා. කවුද බලමුද? මෙන්න මේගොල්ලෝ. මේ ඇවිල්ලා ගොළු බෙල්ලෝ. ඉතින් ඇත්තටම මේගොල්ලෝ ඉන්නවා කියන්නේ ඔබේ ගෙදර හරි ඉන්නවා නම් ඔබ සතුටු වෙන්න ඕනේ. මොකද එක එක බැර ලෝහ වස වර්ග නැති තැනක් කියලා ඔබට ප්‍රූ වෙනවා ඔබේ ගෙදර. මොකද මේ වගේ සත්තු මේ ගොළු බෙල්ලෝ වගේ අය ඉන්නේ නැහැ වසවිස තියෙන තැනකන. ඉතින් ඇත්තටම මේ තියෙන්නේ මෙතන මේ බණ්ඩක්ක ගහක්. මේනම් සිංගප්පූරෙන් ගෙනාපු නිකන් හරක්ගේ තන බුරුල්ල වගේ ගෙඩියක්. හැබැයි මේව නම් කන්නේ නැහැ ඩෙකරේෂන් වලට ගන්නෙ. ඉතින් ඇත්තටම ගොළු බෙල්ලෝ හිටියයි කියලා මම නම් ඒගොල්ලෝ අයින් කරන්නෙත් නැහැ. මොකද ඉතින් ඒගොල්ලොත් මේ ලෝකේ ජීවත් වෙන්න ඕනේ කොට්ටාසයක් හින්දා. ඉතින් ලොකු කරදරයකුත් නැහැ. ඉතින් මේවා මේ කොහොමත් වැටිලා යන එකේ අපිට කාලේ ඉවර කරන්නත් බෑ. මේනම් මේ අපේ කාට හරි ආවොත් ඇට ගෙනියන්න තියලා තියෙන්නේ කඩාගෙන යන්න. ඉතින් ඔන්නෝග තමයි වගාව කියන්නේ. සහයෝගයෙන් ඒගොල්ලොත් කනවා අපිත් කනවා.